දවසක් කියලා පිළිගන්නවා. ඉතින් සාදරයෙන් ඔන්න ඉතින් ගැලින්ම රූබිගේ මම හිතන්නේ මේ පළවෙනි මැච් එක. ඉතින් ඉන්දුනීසියානු ටීම් එක සෙට් වෙලා තියෙනවා කියලා මුල් මැච් එකේදීම අපි බලමු. ඉතින් ඉන්දුනීසියානු ටීම් එකද නැත්නම් රූබි ප්‍රමුඛ අපේ ටීම් එකද කියලා. රූබි ගැන සුපිරියක් ඉතින් මම රූබියෝ ගත්ත වීඩියෝ එක ඔයගොල්ලෝ දකින්න ඇති. ෆ්‍රී හීරෝස්ලා ස්කින් ගන්නවා කියලා මම වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් මම ගත්තේ හීරෝ ෂොප් එකෙන් කෙලින්ම. ඉතින් මැප් එකත් වෙනස්. ඉතින් ලස්සන මැප් එකක් තියෙනවා කෙලින්ම. බලමු ඉතින් මොකද වෙන්න යන්නේ කියලා. දැන් ඉතින් මේ මැච් එකේ මේ මැප් එක නම් මට එළියයි මරු. මම නිකන් දාලා බැලුවා. ඉතින් මැප් චේන්ජ් කරන විදිහත් මම පෙන්වන ඔයගොල්ලන්ට. හොලවින් මැප් එක කොහොමද දාගන්නේ කියලා හොලවින් අප්ඩේට් ඉවෙන්ට් වීඩියෝ එකේ. ඉතින් මේක නතාලියා ඉන්නවා. නතාලියා තමයි මේ පට්ට වදයක් දීලා මේ මරු. හැබැයි හොඳට ප්ලේ කරනවා. නතාලියා තමයි මේ එනිමි ටීම් එකේ ප්ලේ කරන්න හොඳට. ඉතින් අපි බලමු. ඉතින් මම රූපිකින් يعني දැන් සෑහනකල් මැච් දෙක තුනක් ගහලා ඇති. මම ඔය ගත්තට පස්සේ ගහන පළවෙනි මැච් එක. ඉතින් සුපිරියක් තමයි රූපිකෙන් නම් පට්ට පස්සේ ලෙවල් අප් වෙලා ඊට පස්සේ මේ එනිමීස්ලට පහර දෙන්න පට්ටම ගියාපුවා. ඒ කියන්නේ මේ හීල් වෙනව හොගාල. ඒ කියන්නේ එනිමීස්ලට ඔය පාරවල් වදිද්දිම අපිව හීල් වෙනවා. අය කට්ටක හිටිබ්බත් ෆුල් හෙල්ත් වෙනවා. හරිද? එන්නේ ඒ වගේ මේ ඒ කියන්නේ මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් සුපිරිම හීරෝ කෙනෙක්. يعني මුලදී නෙමෙයි පොඩ්ඩක් අර මේ ලෙවල් අප් වෙලා අර මේ එන ආතල්යත් දෙද්දි මරුවා. එනම් පට්ට. ඒ ඉස්ලාම දැන් අපි බලගෙන ඉමු නේද මේ කවුද මේ පැත්තේ ඉන්නේ කියලා. ඉතින් මෙතන දැන් නතාලියෝත් ඉන්නවා. අපි බලමු නතාලියෝ කිල් කරගන්න පුළුවන් හැකියාවක් අපිට හම්බෙයිද කියලා. මම ඒකයි මේ පොඩ්ඩක් බලාගෙන හිටියේ. ඔය තව ටිකයි තව ගහ. අඩෝ අඩෝ අඩෝ. ඔව්. සිරාවට තව හෙන පොඩ්ඩයි තිබ්බි. ඉතින් අපි බරක් කෙනෙක් ඉන්නවා. ඒක පරස කෙනෙක් ඉන්නවා. ඉතින් මෙතන පරස කට්ටකින් බේරෙලා යනවා කොහොම හරි මේ වැලිර කිල් කරලා එනිමි ටීම් එකේ. ඉතින් මෙතන ඉන්නවා මියා. එතකම අපි වැතින්න මාටිස් කෙනෙක්. මාටිස් කින් මම ඉඳන් මේ ෆස් ස්ප්‍රී මොකද ඒක ටිකක් ෆස් ඉම්ප්‍රෙෂන් වගේ සිද්ධියක් තියෙන. ඉතින් එතකම මෙතනින් ඉන්නවා එනිමි ටීම් එකේ කෙනෙක්. ඉන්දුනීසියානු ටීම් එකක් ඉන්නේ කියලා මම කලින්ම කිව්වා. වැලීර් ඉන්නවා. එතකම බැල්මොට් ඉන්නවා. නතාලියා ඉන්නවා. ඇලුගාඩ් ඉන්නවා. ඇලුගාඩ් කෙනෙක් හයිප සිද්ධිය තමයි ඉන්නේ. එතකම මෙතනින් බරට් කෙනෙක් ඉන්නවා. බරට් නම් දැන් කිල් වෙලා තියෙන්නේ. එතකම මෙතනින් පාර්සලට වට කරගෙන ගහනවාද? නැහැ පාර්සල නෙමෙයි කවුද එතන ඉන්නේ? මාටිස් මාටිස්ට වට කරන් ගන්න සිද්ධිය තියෙනවා. අපි බලමු ඉතින් මාටිස් කිල් කරලා දානවා මෙතනින්. එතක මෙතනින් කෙලෙම ටර්ටල්ට ගහන්න සූදානම් වෙලා සූදානම් නෙමෙයි ගාන ගමන් හිටියා මේ මියා. දැන් නම් බැක් වෙලා යනවා. එතක මෙතනින් රූපි වලියක් නැවතත් කෙනෙක් මන් නතාලිය තවක. නතාලිය පට්ටා ගහනවා නම් මරු මේ හීරෝ කෙනෙක් මේ. හැබැයි එන අමාරුයි. මොකද අර ගගහා ඉන්න බෑ කෙලෙම ගැහුවා බැනපු සිද්ධිය තමයි ඉන්න ඕනේ. පඳුරක් අස්සේ ඉඳන් අල්ටිය ඔන් කරන් ඇවිල්ලා කෙලින්ම කෙලලා යෑමක් තමයි තියෙන්නේ. පවස් දාගෙන දාගෙන ගොඩක් මැද්දර ඇවිල්ලා පාර දෙන්න තමයි. මොකද එක පාරක් හරි ඇල්ලුණොත් ඉතින් මෙතන මේ කවුද ඉන්නේ? මෙතන ඇලුකාඩ් ඇලුකාඩ් රැකන් ඉඳලා කෙලින්ම යසයි ඇලුකාඩ් ඔයා. මේ මෙතන පරසව කොටු වෙලා තියෙන ආකාරය තමයි අපිට පෙනියන්නේ. අපි බලමු පරසට බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙතනින් රූබි බේරෙනවා කට්ටකින්. එතක මෙතනින් එනිමි ටීම් එක මාටිස්ව කෙලින්ම වට කරලා තියෙන ආකාරයකුත් අපිට පේනවා. අන්ධකාරේම ඔ අපි බලමු ඉතින් මියත් එක්ක එකතුලා කොහමද මාටිස්ට මෙතනින් පහර දිගෙන දිගෙන යන්න පුළුවන් වෙනවා. බැල්මොට් වැලේට නම් තාම හරියමං පහරක් වැදුනේ නැහැ. ඉතින් වැලේ එක දිගටම පහර දිගෙන දිගෙන යනවා. එතකම් කොහමද මෙතනින් බැල්මොට් ඇවිල්ලා බැල්මොට් කෑම අල්ටිය දානවා මාටිස්ට. අල්ටිය ගහපු ගමන් කෙලින්ම ඉවරයක් වෙනවා. ඉතින් එතකම මෙතනින් පර්ස මොකද්ද මේ කරන්න කියලා මට නම් හිතා ගන්න බෑ. ඉතින් එතන පළවෙනි දෙවෙනි පවස් දාලා එතන නොක් කරලා කෙලින් මල්ටි දැම්මනම් වැලිල්ට හිතා ගන්න බැරුව යනවා. ඉතින් ඒක කරේ නැහැ. කෙලින් මල්ටි විතරක් දැම්ම. ඉතින් ඒක සක්සස් වුණේ නැහැ. ඒක හින්දා ඉතින් මෙතින් අපි බලමු. ඉතින් මෙතනින් දෙන්නේ එකතුලා පාර දීගෙන දීගෙන යනවා. මෙතන රූබිව මම හිතන්නේ කිල් වෙලා යයිද? ඔව් කිල් වෙලා යනවා. කොහම හරි අන්තිමට මේ එන එන පොඩ්ඩයි හෙල්ත් එක තමයි තුරුනේ. ඉතින් දෙන්නේ ගන්නට නෑ උනට. කමන්න නැහැ. තාම ලෙවල් අප් වෙලා නැති හින්දා එතන මේ හොඳට ප්ලේ කරා. නතාලියට මේ එක්සිකියුට් එකක් තියෙනවා. ඉතින් එක්සිකියුට් එක තමයි වැදුනේ මට ඉස්සෙල්ලා. බලමු මියා මෙතනින් දුවන දුවගෙන යනවා. බරට් කවට තමයි එන්නේ කිලිම්ම. ඉතින් දැම්ම නෙමෙයි පස්සේ ඕගොල්ලෝ බලාගන්නම සුපිරිම වලි ටිකක් මෙතන නතාලියා අපේ ටීම් එකට හොගාල පහර දෙනවා. එතකම රූබි පට්ට විදියට පහර දෙනවා. මරු ඉතින් අපි බලමු මෙතනින් බරට්ට පුළුවන් වෙන කොහොම හරි බැල්මෝඩ් අල්ලලා අපේ ටවර් එකක් පැත්තට විසික් කරලා දාන්න. ඉතින් ඒත් එක්කම අපේ ටීම් එක කියනම
ගානට ගාන යනවා බැල්මොට්ට බැල්මොට්ට එතන කෙලම කරලා දානවා. ඕකේ. මේ රූපී කියන්නේ නෝ සුපිරිම හීරෝ කෙනෙක්. ආ ඒක ගැන කතා කරන්න කිසිම වචනයක් නැහැ. රූපී නරකයි කියන්නේ. ගෑම හීරෝ කෙනෙක් හොඳයි. ඉතින් මේ ප්ලේ කරන හැටි අනුවනේ. ඉතින් රූපී මට සෙට් වුණා පට්ට. ඉතින් නතාලියා ඉන්නම් මූ. ඇලු කාට වෙල මෙතන පහර දීගෙන දීගෙන යනවා. අපි බලමු කාට හරි මෙතනින් බේරිලා යන්න පුළුවන් හැකියාව කම්බීද කියලා. ඉතින් මියා ෂේප් එකේ මෙතනින් යද්දී අපි බලමු රූපී වලියට එන්ටර් වෙනවා. වලිය බලමු මොකද වෙන්නේ කියලා. කෙනෙම රූපීගේ එන්ටර් වීමත් එක්ක කෙනෙම ග්‍රෑන් එන්ට්‍රන්ස් එකක් ඕගලන් බලා ගන්න පුළුවන් වුණා. කෙනෙම මෙතනින් මරාගෙන මරාගෙන යන්න පුළුවන් වෙනවා. එතකම නතාලියා එතකම ඇලු කාට ඒ ටීම් එකේ ඉන්න හොඳම කරදරකාරයෝ දෙන්නෙක් කෙනෙම කිල් කර ගන්න පුළුවන් හම්බෙලා කම හම්බෙලා තිනවා. එතකම මෙතනින් දැන් වලියට තමයි ඉන්නේ ඊළඟ වත කරදරකාරයෙක් විදිහට. ඉතින් මෙතන ටවර් එක පුෂ් කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා උඩට. තන් අපිට ඒ වුණාට මෙතන වලියින්ද පොඩි අමාරුකුත් තියෙනවා. ඉතින් ඒ උඩට කොහම හරි කට්ට ගාගෙන ගියා නම් ගියාම තමයි එතන ටවර් එක අලස්සන්න බිඳ හෙනන්න චාන්ස් එක අපිට තිබ්බා. ඉතින් එතක මෙතනින් වලිය ඉවර නැහැ. තාම වලිය පවතිනවා. ඉතින් බැල්මොඩ් ගේම අතාරින්නෙම නැහැ. කොහම හරි මෙතනින් ඒවිලා අල්ටිය දාලා වහර දීගෙන දීගෙන යනවා. ඉතින් ෆ්ලේම් ෂොට් එකකින් බේරෙන පර්සා නැවතත් ඇලු කාඩ් ගේ ගොදුරක් බවට පත් වෙනවා. එතක මෙතනින් මාටිස් එලෝගෙන එලෝගෙන ගිහිල්ලා කොහම හරි මෙතන මරා ගන්නවා වලියර හොයාගන්නේ. ඉතින් ඒත් එක මෙතන කෙනෙක් ඇලු කාට ඇවිල්ලා පහර දීගෙන දීගෙන යනවා. ඒත් එකම නතාලිය ඇවිල්ලා කෙනෙක් අල්ටි පහරක් යොදනවා. ඒත් එකම කොහම හරි අපේ ටීම් එක වලිය පරාදයට පත් වෙනවා එතන. මොකද ඇලු කාඩුයි නතාලිය එතන ගේමක් ගන්නවා. ඉතින් ඒත් එක මෙතෙන් කෙනෙක් රූබී එනවා වලියට. එතන රූබී හිටියේ නැහැ ඉස්සෙල්ලා. ටවර් එක කඩන්න ගිහලා තිබ්බේ මම කිව්වත් වගේම. රූබී දෙනම් ඔය ඔක්කොම කෙල වෙලා යනවා. අපි බලමු මෙතන පස්සට මියා මියා බැල්මොට්ට පහර දිගේ කරන්න පුළුවන් අපිට කමක් හම්බෙයිද කියලා. එතකම මෙතන බරට් ඇවිල්ලා පහර පිට පහර එල්ල කරන්න උත්සාහය දරනවා. ඒ වුණාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. සෙප් එකේ බැල්මොට් මෙතනින් ගිහලා තියෙනවා. එතකම මෙතනින් ඇලු කාඩ් ප්‍රොසස් රූබී මැච් එකක් යනවා. ඉතින් දෙන්නම හීල් වෙනවා. දෙන්නම හීල් වෙනවා. ඒ කියන්නේ දෙන්නම මේ පවස් දාද්දි දෙන්නම හීල් වෙන සිද්ධිය තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මෙතනින් කවුද වැඩිපුරම හොඳට ප්ලේ කරගන්න පුළුවන් වෙන කෙනෙක්. තාම චුට්ටු චුට්ටු තමයි මේ රූපෙක හීල් එන්නේ. ඕකරන් පෙන්නදී 75 කැලි තමයි තාම යන්නේ. ඉතින් අකට යද්දි හරි දැන් 100 ගානේ මේකක් වුණා. අකට යද්දි මාරු විදියට ෆුල් හෙල්ත් එන්නේ කෙලින්ම එක ෂොට් එකේ. ඉතින් මේත් එක මෙතනින් ඉන්නවා බරට්. ඉතින් බරට්ට පුළුවන් ඒක කොහොම හරි මෙතනින් නතාලියව කිල් කරගන්න. ඒත් එක මෙතනින් බැල්මොට් ඉන්නවා. ඇලු ගාඩ් මෙතනින් පර්පල් බෆ්ට ගහන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒත් එක මෙතනින් කෙනෙක් නතාලිය ඇවිල්ලා රූපීට පහර දෙන්න හදනවා. අපි බලමු රූපීට පහර දෙන්න පුළුවන් කමක් හමයිද කියලා. මෙතන දැන් නතාලිය හොඳටම ෆෝම් වෙලා ඉන්නේ. මොකද දැන් කිල් දෙක තුනක් කෙනෙක්ම දාලා නෑ ඔක්කොටම ගහන්න පුළුවන් ගමක ගහන්න පුළුවන් සිද්ධිය තමයි ඉන්නේ කෙනෙක්ම. ඉතින් අපි බලමු ඉතින් මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් ඒත් එක මෙතනට බෑකප් වෙනවා කිනුම බැල්මොඩ්. ඒත් එකම වැලීර් ඒ ඔක්කොම පහර දී ගන්න තමයි ලැස්ති වෙන්නේ. බලමු ඉතින් මෙතන බේරිලා යන්න පුළුවන් අපිට. බේරිලා යන්න හම්බෙයිද නැත්නම් මෙතන කිල් කරලා වයිප් කරලා දාගන්න පුළුවන් ඉතින් නැත්නම් මෙතන දුවලා බේරෙන්න පුළුවන් ඉතින් අපි ඔක්කොම බලාගෙන ඉමු. ඉතින් මෙතන කොහම හරි බැල් මෝඩ් මරා ගන්න පුළුවන් කම කමනවා. ඉතින් කොහම හරි හෙන්න ගේම අදියලා. ඉතින් ඒත් එක මෙතන පාර්සත් ඇවිල්ලා තිනවා. අපේ මාටිසුත් ඇවිල්ලා තිනවා. ඉතින් අපි බලමු ඉතින් මෙතන වැලීර කිල් කරගන්න පුළුවන් ඉතින් නැත්නම් කට්ටිය එකතු වෙලා ඒකලංග කිල් කරයිද කියලා. ඉතින් මෙතන නතාලිය ඉන්න. නතාලිය කියන්නේ මාටිසිය පිටිපස්සේ එලවලා කොහම හරි කිල් කරලා කිල් කරන්න පට්ටම ලේසි. එතකම මෙතන ශීල්ඩ් එකක් දාගෙන කරගෙන එකෙන් නතාලිය කෙලින්ම එතන ගොඩක් අමාරු වෙනවා. එතකම මෙතන මොකද්ද මේ කරන්නේ? ඇයි එතන රීකෝල් උනේ? අඩෝ නෝ වයි අපරාධ. එතන මේ රීකෝල් වෙනද ෂේප් එක එතන බැක් වුණා නම් පුළුවන් ඉමන්ට මේ වේරෙන්ඩ චාන්ස් එකක් හදාගන්න තිබ්බ. එතන මේ බැක් වෙලා නිකන් රීකෝල් වෙන්න දාලා නිකන් චිල් එකේ හිටපු සිද්ධිය තමයි දැන් උනේ. තමයි කියන්නේ පුළුවන් තරම් වලියක් අස්සිතේ අපි චිල් වෙන්න හොඳ නැහැ. එනිමියාව පුළුවන් තරම් අපි මොකදකට කියන්නේ අවසක් සිරු කරන්න හොඳ නැහැ. ඉතින් මෙතනින් එතකම බැල්මොඩ් එක ලොකු වලියක් යනවා. ඉතින් බලමු බරට්ගේ සපෝට් එකත් එක්ක එතන කිල් කරගන්න හම්බ වෙනවා. එතක මියත් ඉඳලා තියෙනවා. මියාව පෙනෙලත් නැහැ. මෙතන බලමු අපි නතාලියා සහ වැලීරව කිල් කරගන්න තමයි මෙතන චාන්ස් එක හම්බෙයිද කියලා බලමු අපි. එතකම වැලීර කියලා වෙනවා. වැලීරට පැනපුවම ඉවරයි කෙනෙම රූබී. එතකම මේ මියත් හොඳටම මෙතන මේ පහර දුන්නා. එතන එතකම ඇලු කාඩ් වලියට පහින්න මෙතනින් සරසීගෙන ඉන්නවා. ඒ වුණාට හරියන්නේ නැහැ. එතන අපි යමු කෙනෙම් බරට් ඉන්න උඩල එන්නේ. බර මෙතනින්
මරට මොකර සිද්ධිය තින කනෙක්ෂන් අවුලක් වෙන්න ඕනේ ගොඩක් දුරටම ඒකයි සිද්ධිය හැබැයි ටවර් බුස් කරනවා මම හිතන්නේ වලීර වලට එන්නේ නැතුව ඒක තමයි කරන්නේ ඉතින් මෙතන මිනියස් ලාගෙන් තමයි පොඩ්ඩක් මැරෙන්නේ මිනියස් ලාට මැරෙන්න ගියපු එක තමයි මම කෙලින්ම ගන්නෙ එතන නැත් අපරාධ නේ මිනියස් ලාගෙන් මැරුණා කියන්නේ ඉතින් මෙතනින් කොහමද මාටිස්ව මරා ගන්න පුළුවන් ගමක් හැමලද නලු කාට ඉතින් අලු කාට ටවර් එක පුෂ් කරයිද නැත්නම් මියත් එක්ක ගේම කදිද ඔව් මියත් එක්ක අපි බලමු මියාගේ මියා මං හිතන්නේ මියාට බේරෙන්න නම් පුළුවන් කමක් හම්බෙයි කියලා එතක මෙතන පර්ස එනවා පර්සට පර්සවරත් බලමු පර්ස ගැලටි දානවා කියලා පර්ස ඇල්ටි වැඩක් වෙන්නේ එක එක ෂොට් එකයි ආ දෙකක් වදිනවා ඔඩ්ඩු කොහමද අන්තිමට මේ දෙවෙනි සෙකන්ඩ් පවර් එක මං හිතන්නේ තිබ්බ එතන තිබ්බ හින්දා බේරෙන්න පුළුවන් කමක් හම්බුනා එතක මෙතනින් වැලේට බැල් මෝඩ් ඇවිල්ලා ගැලෙම බරට්ගේ පිටුපසවල වල තියෙන ආකාරය තමයි අපිට පේන්නේ ඉතින් එනකොට කොහම හරි බරට් එතන බෙරිලා යන්න හැකියාවක් හම්බෙලා තිනවා ඔබ බලමු ඉතින් මෙතනින් කොහම හරි රූපිට මොන හරි ගේමක් අහගන්න පුළුවන් ඒක ඉතින් දෙන්නවම ටවර් එක අස්සට ඇදලා ගන්නවා එතක මෙතනින් වැරිල්ට හොඳට මේ ටවර් එකෙන් ඩැමේජ් වෙනවා ඉතින් ඒකත් එක්කම වැලේට එතන අවසන් ගමන් යන්න තමයි සිද්ධ වෙන්නේ දැන් නතාලියගේ සල්ලියම 6000ක් ගන්න තියෙනවා ඉතින් මගිනා 7000ක් ගන්න තියෙනවා බලමු ඉතින් එතකම නතාලියට කොහොම හරි මෙතන ටවර් එක ඩිස්ට්‍රොයි කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා ඉතින් ෂේප් එකේ පළවෙනි ටවර් එක තමයි අපි ඩිස්ට්‍රොයි වුණා ඉතින් 19 14ක් වශයෙන් තමයි දැන් කිල් පවතින්නේ ඉතින් විනාඩි 11ක් ගිහිල්ලා මැච් එක මේ විදිහට තමයි තියෙන්නේ ඉතින් එතකම මෙතන ලෝට් පහර දෙන්න සූදානම ඉතින් නතාලිය ඇවිල්ලා මෙතන කොහොම හරි එතන ඉඳ දුන්නේ කිල්ල ගන්න තමයි මෙතන එහෙන ගේමක් දෙනවා ඉතින් ඒත් එක පර්සවා කිල් කරගන්න පුළුවන් හැකියාවක් හම්බෙලා තියෙනවා කියලම ඊසිලි අල්ටි දාගෙන ගිහලා ගාගෙන ගියා එතක මෙතන රූබි එන්ටර් වෙලා තියෙනවා එතක මෙතන කවුද මේ රීකෝල් වුනේ අයියෝ එතන නතාලිය රීකෝල් වුණා දැක්කේ නැහැ ඉතින් කොහම හරි වැලීටෝ නම් කිල් කරගන්න පුළුවන් හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා එතක මෙතන අපි බලමු බෙල් මොට් අල්ල ගන්න පුළුවන් හැකියාවක් හම්බෙයිද කියලා ඉතින් බෙල් මොට් තව එක අයියෝ ඩබල් කිල් ගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙලා තියෙනවා ඊසිලි එතක මෙතන බලමු ට්‍රිපල් කිල් ගන්න පුළුවන් කමක් හම්බෙයිද කියලා ඉතින් මෙතන මාටිස්ට ඇලුගාට ट्रिपल किल गंड पुलं हेकेयावुत हंबेला तीनो ඉතින් මේ විදිහට තමයි සුප්‍රීම් සපෝට් එකක් දෙන්න පුළුවන් ටැංක් ෆයිටර් කෙනෙක් විදිහට තමයි රූබිව අපිට පේන්නේ යන්නේ මොකද ටැංක් ෆයිටර් විදිහට නම් කරන්නේ ඉතින් හීල් වෙනවා මාරු විදිහට ඉතින් ඒතක මෙතනින් මියා පසුපස නතාලිය එලව අපරාධය එතන මේ මියා ඒ පැත්තට දිවි මගේ පැත්තට ආවන සමහරලාට බේරෙන්න හැකියාවක් තියෙන තිබ මොකද මම එතනින් එතකොට තවත් ගේමක් නේ. එතකොට බේරෙන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒකම මෙතන මොකද්ද මේ වෙන්නේ යන්නේ? අපි බලමු නතාලිය පස්සෙන් හැමෝම එලෝගන යනවා. එතන නතාලිය බේරිගෙන යනවා. ඉතින් ඒකම මෙතන කොමරි වැලීරෝ කිල් කරගන්න පුළුවන් කමක් හම්බෙලා දෙනවා. ඉතින් දැන් නම් හීල් වෙනවා. ඔයගලන්ට පේන්නේ නැති රූබියෝ කොට. ඉතින් බැල් මෝඩට තිල් වෙනවා. ඉතින් වැල් වාඩට තිල් වෙනවා. මෙතන එහෙනම ගේමක් තමයි කෙලිම සිද්ධ එහෙනම ගේමක් යන්නේ. मार्टिस्ट को मेरे मित्र बेल मोट किल करना पुलवा है एलू काट पुलवा ना मार्टिस्ट किल करना नतालिया मित्र आप बल नताली पहार दिन पुलवा इतने गील लाइव नाट पहार दिन ने गील अंधकार एलू काट वाडियर इन බැකප් නැත්තම් එන්නේ සිද්ධියක් තියෙන. එතක මෙතනින් නතාලියා කියලම පර්සව කිල් කරගන්න පස්සෙන් එලෝගන ඉද්දි බරට් එතනට සපෝට් එක දෙනවා. අපි බලමු බරට් එතනින් කිල් කරගන්න පුළුවන් හැකියාවක් හම්බෙයිද කියලා. මෙතෙන් තාප්පිර ගැහුවා. තව එක පාරයි. අයියෝ. අපරාධ එතන නියම් බේසික් ඇටැක් එකක් ගැහුවොත් මරණ සිද්ධියක් තිබ්බේ. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් රීකෝල් වෙනවා ෂේප් එකේ. ඉතින් කිල් 25ට 20ක් වශයෙන් තමයි පවතින. ඉතින් එනිමි ටීම් එකේ ගෙනෙන්න නතාලියා තමයි බැලලා ගේමක් දීලා තියෙන. ඉතින් මේ පැත්තෙන් රූබි ඉන්නවා කිල් 10ක් ඇසෙසින් 3ක් අරගෙන. ඉතින් කොමාරි මෙතනින් ලේන් එක පුෂ් කරගෙන යන්න උත්සාහයක් දරනවා අපි. එතකම එනිමි ටීම් එක ලෝඩ් ගන්න සැරසෙන් ලෝඩ් ගවටි කරේ කරකින්න අපිට පේනවා. ඉතින් ඒත් එක්කම මෙතනින් නතාලියා හිතන්නේ හැමෝම කිල් කරා වගේ මාවත් කිල් කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට එයාට වැරදුනා. මම පවස් දාන්න මාව හීල් වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට වෙන්නේදී තවත් හීල් වෙනවා. ඉතින් අන්න එතන තමයි මේ වැරදිත තැන නතාලියා අර කොට්ටෝරු වගේ සිද්ධිය තමයි කියන්නේ. ගයින් ගහට කොටලා අන්තිමට හොට පැටනවා කියලා කේල් ගයි. ඉතින් හැමෝටම පාර දීලා රූබීට පාර දීපු වෙලාවේ තමයි යාට වැරදුනේ තනියෙන් ඇවිල්ලා. අන්න ඒකයි සපෝට් එකක් තිබුණා එතන මේ වෙන්නේ තිබ්බ. ඉතින් මෙතන ලෝඩ් ගන්න අපිට හැකියාවක් හම්බෙයිද අපි බලාගනිමු. ඉතින් කොහම හරි මම හිතන්නේ ලෝඩ් ගන්න අපිට chance එකක් හම්බුණා. ඩබල් කිල් ගන්න පුළුවන් වෙලා තියෙනවා එතන කෙලෙම වලියට බැස්ස වෙලාවේ. ඒත් එකම ඉතින් යටින් පුෂ් එක ගිහිලා තියෙනවා.
බලමු මෙතන කාවරි කිල් කරගන්න ඉතින් කිලිම ඇදලා අර ගන්නවා ඇදලා අර ගත්තම කිල් කරගෙන කිල් කරගෙන යනවා ඉතින් කොහොම හරි එතන ඇලුකාට් සහ බරට් කිල් වෙලා යනවා ඉතින් දැන් නතාලිය විතර ඉන්නේ නතාලිය අර පඳුරක් අස්සේ ඇංගිලා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ දැන් අපි බලමු මේ පාරත් එයා තනියෙන් එයිද නැහැ මේ පාර පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා බැක් වුණා මොකද අපේ එතන කට්ටියත් වැඩි පර්සවන මරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොකද ලෝයිස් පී තියෙනවා අනික කොමත් ලෝයිස් පී එහෙම සිද්ධියක් තියෙන හින්දා ඉතින් අපරාධ එතන පර්සව තනි වෙනවා පර්සව තනි වෙනවත් එක්කම කොහොමද එතන කිල්ලලා යනවා පර්සව ඉතින් අපි බලමු ඉතින් මේ පාර ලෝඩ් අරන් ගිහලා එතන දිනන්න පුළුවන් හැකියාවක් අපිට තියෙදි කියලා ඉතින් නතාලිය ෂේප් එක මෙතනින් පස්සෙන් ඇවිල්ලා අපිට පහර දෙන්න තියන්නේ අපි බලමු නතාලියට ඒ දේ කරගන්න පුළුවන් විදිහ ටීම් එකේ සපෝට් එකක් තියෙනවා මොකද දැන් බෙල්මොට් වැලීර් ඉන්නවා එතකම ඇලුගාඩු බරටු ඉන්නවා ඒ කියන්නේ පස් දෙනාම ඉන්නවා ටීම් එකේ අපි බලමු ඉතින් මට දැන්න සපෝට් ඕනේ ලොකුවටම ඉතින් ඕගොල්ලන්ට පේන්නේ ඉතින් මෙතන මාව හීල්න හීල් නෙල එතන මේ බැක් වී ගන්න ඕනේ මොකද පවර්ස් එකපාර ලෝඩ් වෙන්නේ නැහැ ඉතින් අපි පවර්ස් ලෝඩ් කරගෙන ආවිලා ආයි පාර පහර දෙන්න ඕනේ මේ විදිහ තමයි පහර දෙන්න තියෙන්නේ මොකද මේ බලමු ඉතින් කොහොම හරි මෙතන ටීම් සපෝට් අරගෙන පහර දෙන්න පුළුවන් කමක් අපිට හම්බෙයිද අපි පොඩ්ඩක් බැක් වෙලා ඉමු අතල් එකේ ඉතින් ඒක මෙතනින් වලියක් යනවත් පේනවා එනම් මාටිස් වට වෙලා තියෙන ආකාරයකුත් අපිට පේනවා ඉතින් එතන අපරාධ මාටිස් තනියෙන් ගියේ මොකද ටීම් එකේ හැමෝම හිටියා ඒ කියන්නේ හැමෝටම ගන්න ගොඩක් අමාරුයි අපිට මෙතන ඉතින් බරට් ඉන්නවා ඇලුගාට් ඉන්නවා ඉතින් කෙලවලා යනවා ඉතින් ඇලුගාට්ටත් ඉතින් මේ විදිහට තමයි ඉතින් කොහොම හරි වයිප් කරලා අපිට දිනා ගන්න පුළුවන් chance එකක් හම්බෙයි ඉතින් රූපි කියන්නේ තනිකරම සුපිරියක් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න ගහන ඒ කියන්නේ එක පාට් අර ගහගෙන ගහගෙන යන්න බෑ හැබැයි බැක් වෙලා ලස්සනට මිනියන්ස්ලා අර මේ වටේම ඉන්නවනම් අපිට හීල් වෙන්න තවත් ලේසි ඉතින් ඒ වගේ හීරෝස් ලෝගෝ දාන්න ඇති ඇලු කාඩ් එකක මේ අර අලුතෙන් ආපු ටෑන්ක් එක ග්ලූ ඉතින් මෙතන කිල් වෙලා යනවා අපරාධ එතන මේ අවසාන වතාවට ඉතින් මේ විදිහට තමයි මැච් එක ඉවරුනේ සුප්‍රීම ගැන සුප්‍රීම හීල් இல்ல තමයි හීල් වෙන්නේ කියලා මේ ලොකු වැඩ කැලි දාගන්න බැරුව ගියට ඉතින් එන්නේ වෙන්න පුළුවන් වෙලා තියෙනවා කිල් 17ක් එක්ක ඇසිසින් 5ක් අරගෙන මොන්න කිල් 34ට 24ක් වශයෙන් කිල් 10ක ලීඩ් එකක් උත්තරලා මේ විතර තමයි නම් මැච් එක ඉවර වුණේ එහෙනම් හැමෝටම ජය වේවා.